ශ්‍රී ලංකාව කාලයක් කොහෙමින් හිටපු ක්‍රීඩකෙක් තමයි වේගපන්දු යවන්න පුළුවන් තුන්රියව ක්‍රීඩකෙක්. අපිට හිම ක්‍රීඩකයෝ කීප දෙනෙක් පහුගිය කාලේ හමු වුණා. ඒ හමු වුණ අය ඉයන් බෝතම්, ඉම්රාන් ඛාන්, කපිල් දේව් මට්ටමේ තියා, ෆ්‍රින්ට් ඔෆ් එහෙම නැත්නම් බෙන් ස්ටොක් මට්ටමේ අය නෙවෙයි. හැබැයි වේගපන්දු යවන්න හැකියාව වගේම ප්‍රතිකරණ හැකියාවත් මෙයාලට තිබුණා. මැතිව්ස්, තිසර, මහරුෆ්, වීරරත්න වගේ අය තමයි මේ විදිහට අපි හොයාගත්ත ඒ ජාතියේ ක්‍රීඩකයෝ. මේ අය අතරින් මැතිව්ස් ආබාධයට ලක් නොවුන නම් තුන්රියව ක්‍රීඩකෙක් විදිහට ලොකු ගමනක් යන්න හැකියාව තිබුණු කෙනෙක්. මහරුෆ් ගැනත් කියන්න තියෙන්නේ ඒ කතාවම තමයි. ඔය විදිහේ ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ගිය වේගපන්දු යවන තුන්ිරියව ක්‍රීඩකයන් කිහිපයක් සෙල්ලම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් ඒ මට්ටමේ ක්‍රීඩකෙක් හොයමින් ඉන්නේ. අපිට දැන් දසුන් ශානක, චාමික, කරුණාරත්න වගේ ක්‍රීඩකයෝ හිටියත් මෙයාලා ටෙස්ට් තරඟවලට සෙල්ලම් කරවන්න තරම් තැනක ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා කණ්ඩායම චාමික, කරුණාරත්න තුන්ිරියව ක්‍රීඩකයා විදිහට යොදා ගන්න විදිය පහුගිය කාලේ දැක්කත් චාමිකත් තාමත් ස්ථාවර නැහැ. ඒ නිසා නවකෙක්ට ඒ තැනට වැඩ පෙන්නලා එන්න තාම අවස්ථාව තියෙනවා. තත්ත්වයේ ඔහොමෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන ප්‍රධාන සිවුදින තරගාවලියේ තුන්ිරියව ක්‍රීඩකයෙක් කර්ලියට ආවා. ඒ ක්‍රීඩකයා තමයි තාමත් අවුරුදු 22ක් වෙන චමිදු විජේසිංහ. චමිදු තමයි මේ තරගාවලියේ අවසන් තරගයේ වීරයා බවට පත් වෙන්නේ. තරගාවලියේ ලකුණු 677ක් ඉනිමක සාමාන්‍ය 67ක රඳවාගෙන ලබා ගන්න මේ නවක දක්ෂයා පන්දු යැවීමනුත් කඩලු 15ක් බිඳ දාන්න සමත් වෙනවා. චමිදු අවසන් තරගයේ වීරයා බවට පත් වුණාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම මම ආසම් ප්‍රතිකරුව තමයි මහේල ජයවර්ධන. එයා ප්‍රතිහරණයේ යෙදෙන විදිය බලාගෙන ඉන්න ගොඩක් ආසයි. තවමගේ ක්‍රිකට් වීරයෙක් තමයි ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා කියන්නේ. මම හිතන්නේ මම ප්‍රතිහරණයේ යෙදෙන විදිය සකස් වෙන්න පාණ්ඩ්‍යා සෙල්ලම් කරන විදියත් බලපෑමක් වුණා. ওই විදියට ඉන්දියාවේ පාණ්ඩ්‍යා දිහා බලන් ඉඳලා ලංකාවේ පාණ්ඩ්‍යාගේ තැනට තට්ටු කරන්න සූදානම් වෙන චමිදු අවසන් තරගයේ ගෙන කිව්වේ මෙහෙම කතාවක්. මම ආවේ අංක 7 ක්‍රීඩකයා විදියට. ඒ විදි ලකුණු 288කට කඩලු 5ක් වැටිලා තිබුණේ. අපි හිටි ලකුණු 270ක් පිටුපසින්. ඉතින් ඒ වෙලාවේ නායක ප්‍රියංජන් එකතු වෙලා කණ්ඩායමට ඕන දේ දෙන්න පුළුවන් වුණා. අපි දෙන්නා 6 වෙනි කඩුල්ලට ලකුණු 219ක වාර්තාගත සම්බන්ධතාවයකුත් තිබුවා. ගොඩක් අමාරු වෙලාවක ලබාගත්තේ ශතකය ගැන ගොඩක් සතුටුයි. ඔය විදිහට තමයි මේ තුන්ිරියව ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිවුදින තරගාවලියේ අවසන් තරගයේ වීරයා වුණාට පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් විදී නවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.